තමුණාන්සල දකින්න නැති ඊයේ පෙරදාර හරියින් ප්‍රනාන්දු කියලා ඉන්නවා මොලේ නියමිත තැන පිහිටා නැති ඇමති කෙනෙක් උන්නා ඉන්දියාවට ගිහිල්ලා කියනවා ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් කියලා කියලා පල් හිනාවකුත් දාන ඔය ගුන් ඇමතියා දැන් මේකට මම පාර්ලිමේන්තුව තුල ප්‍රහාරය ලගරාම පාළුගේ වළම් බිඳින්මින් හරියින් ප්‍රනාන්දු කියනවා බුද්ධ ආගම ආවේ අපිට මෙහි ඉන්දියාවෙන් ඉතින් අපි ඉන්දියාවේ කොටසක් ඉතිහාසය අරන් බලන්න මහින්දාගමනේ කොහෙන්ද ආවේ විජේකුමාර කොහෙන්ද ආවේ කුවේණි කතාව කොහෙන්ද ආවේ සිංහල දැන් මට විරුද්ධව ඔල්ලංගිරු බෝඩ් වල අක්ෂර කොහෙන්ද ආවේ නොදකින් විතරක් එහෙනම් මේ රටේ ඉන්නවා කතෝලිකයෝ කතෝලික ආගම ආවේ කොහෙන්ද බ්‍රිතාන්‍යෙන් එහෙම නැත්නම් පෘතුගීසි එහෙම නැත්නම් ලන්දේසි කොහෙන් හරි ආවා අපි කියනවා මේක ජෙරුසලමේ කොටසක් කියලා ඊශ්‍රායෙලේ කොටසක් කියලා ඉස්ලාම් දහම දහනා ඉන්න ලංකාවේ මේක මැද පෙරදිග කොටසක්ද එයා කියනවා හේ ඉන්දියාව කියන්නේත් ඉන්දියා අප්පලු ආප්පලු අපි සමානයි ස්පෙෂලි ඉන් කේරල යූ කෝල් ඉට් ආප්ප වී කෝල් ඉට් ආප්ප ඉන් ඉන් කේරල දේ කෝල් ඉන්දියා අප්පම් වී කෝල් ඉට් ඉන්දියා අප්පම් සෝ ආයි වස් එක්ස්ප්ලේනින් දැට් වී වර් බෝත් වෙරි සිමිලර් ජනේල කියන්නේ පෘතුගීසි අල්මාරිය කියන්නේ තේත්තුන්ගේ වචනයක්. දැන් එතකොට අපි පෘතුගීසි වෙනවද? මේ වගේ ගොන් ඇමතිලා රටක් කරනකොට රටකට හරියයිද? දැන් ඇයි හරින් ප්‍රනාන්දුගේ කටෙන් එළියට ආවේ ඉන්දියාවේ කොටසක් ලංකාව කියලා. දැන් යන්නේ මේ වැඩේ කරන්න. සමහරු ඉතින් ඉන්නවා අර තෙල් නැති වෙලාවේ බිලියන 3-4ක් ඉන්දියාව අපිට ණයට දුන්නා. ඒ වගේම මෑතකදී ඉන්දියාවේ විදේශ ඇමතිතුමා කිව්වා යන්න ඒගොල්ලෝගේ සංචාරකයන්ට ලංකාවට යන්න කියලා. ලංකාවට යන්න කිව්වේ මාලදිවයිනට යන්න එපා කියන එක. මේ දවස්වල මාලදිවයිනයි ඉන්දියාවයි අතර තියෙන ලොකු ගෝරියක්. බොයිකොට් මාලදිවයින් කියලා සංචාරකයන් යන එක නවත්තලා තියෙනවා. මාලදිවයින වර්ජනය කරනවා. ඇයි? මාලදිවයිනේ අලුත් ජනාධිපති චීන හිතවාදී ජනාධිපති කෙනෙක් ඉඳලා. දැන් කොහොම හරි සමහරු හිතන් ඉන්නවා ඉන්දියාව අපිට උදව් කරා කියලා. නෑ. ඉන්දියාව තමයි මිලින්ද මොරගොඩ හරහා ගෝඨාභය රාජපක්ෂට ලණුව කැව්වේ රුපියල නිදහසේ පා කරලා හරින්න ඩොලරයට සාපේක්ෂව රුපියල 200 ගානට තිබ්බා නිදහසේ පා කරලා හැරියා 400ට කිට්ටු කරලා නතර වුණේ අන්න එක පාරට අපේ ණයබර රුපියල් වලින් දෙගුණ වුණා ඇයි ඩොලරකට ඩොලර වලින් ගෙවනකොට ඒ වෙලේ 200යි පා කරා 400යි එතකොට අපි ආයි තම රුපියල් අරමුදයක් එනවා. තමුණාන්සල දන්නවා ණය ගෙවන්න ඩොලර් ගන්නකොට මහ බැංකුවේ තැන්පත් කරන්න ඕන රුපියල් වලින් ඒ වටිනාකම. එතකොට අපේ රුපියල් අරමුදයක් උත්තාව ඩොලර් අරමුදයට අමතරව. ඒ අරමුදේ හැදුවේ සම්පූර්ණ ඉන්දියාව මිලින්ද මොරගොඩ හරහා ලණුව කවලා. දැන් මොකද්ද දන්නේ ස්තලස්ම?